දැන් ආයේ විහිළු කරන්න ගිහින් වැඩේ ලෙඩේ කරගන්න එපා හරි මම මේ වැඳලා හරි සමාව ගන්න හිත හදාගෙන ඉතිව මගුලක් කතා කරනවා මං මගුලක් කතා කරපු හන්ද තමයි ඔයා දැන් එක එක්කෙනාගෙන් වැඳලා සමාව ගන්න යන්නේ මම මේ ප්‍රශ්න විසඳගෙන දෙවනුව ඔයාගේ ප්‍රශ්න ගැන බලන්න ඕකේ එතකම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවද Extremely sorry. Whatever I කියන්න ඕන උනේ මියුරට තියෙන පස් ලුක් එකත් එක්ක එයාට ඒ ක්ලාස් එක ගැලපෙන්නේ නැහැ කියලා විතරයි. ඒ වුණාට ඉතින් මගේ නරක වෙලාවට මට කියවුනේ වෙන එකක් නේ. මෙයාගේ කටේ ඉතින් ওই 3rd ක්ලාස් කතාව පළපදියම් වෙච්ච එකක් නේ. මෙයා ඕක නොකියන්නේ කාටද? මේ ටිකට කලින් මටත් කිව්වා. ඒකනේ ඒක මගේ නැහැදිච්ච කම කියලා හිතලා ඒක අමතක කරලා දාන්නකො ප්ලීස් මියුරුගේ අම්මා කියන්නේ මගේත් අම්මා මීනති මගේ අම්මගේ මියුරුගේ අම්මගේ මට වෙනසක් පේන්නේ නැති තරම් එහෙම කිව්වා එහෙම කිව්වේ මගේ අම්මිට වගේ නේ මීනති අනේ සෝරි කෙල්ලේ මං ඒක කිව්වා නෙමෙයි කියුණා පිලිගන්නකෝ මට කියන්න ඕනුනේ වෙන දෙයක් කියන්නේ මුංගේ මහයෝ දෑහින් දෙක පුදයක් කිව්වත් විශ්වාස නොකරන එක නේ විස්තර කරනකොට මේ අම්මන්දිලි යන්න ඕන දුරු ගිහිල්ලා ඉවරයි. මගේ මොකෝ අපේ උන් කියලා. වඩාගෙන හදාගත්තු දරුවව ගසලා දාන්නත් බෑනේ දෙයියනේ මේක මක් අහරි කරගත්තොත් අපිටත් විඳවන්න නෙවෙන්නේ මල කරුමයක් දෙයියනේ ඔයා මේ වැඩේ මෙච්චර සීරියස් අරන් කියලා අපි දැනන් හිටියානම් අපි කතා කරන්නේ කිරලා මැනලා පොලලා හලලානේ නේ අපි නෙවෙයි මං කියලා කියන්නේ මං කොහොමත් ඔයා වගේ ආවට ගියාට වචන පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. Really? කමක් නෑ ඉතින් මොන දේ අම්ම බල්ල මේ කනුව මෙතන හයි කරපේ කොහොඳට දියා मकोल
මක්කවත් ඉතින් මම දන්නේ නැහැ මං කිව්වේ ඉතින් ආයේ මම මේ ආපු කාරණාව තමයි ආයේ ඉතින් මං ECG එකේ වැරද්දක් නැහැ. ප්‍රෂත් නෝමල්. දැන් මුකුත් ඇඟට අමාරුවක් නැහැ. නෑ ડોක්ටර්. එහෙම මුකුත් අමාරුවක් නැහැ. එහෙනම් මොකද්ද මේ උනේ? රිපෝට්ස් වල නම් වැරද්දක් නැහැ. කොයිකටත් අපි තව ටික වෙලාවක් ඉඳලා බලමුකෝ. ෆේන්ට් වෙන්න තරම් මුකුත් ලොකු සිද්ධියක් උනේ නැහනේ. නෑ ડોක්ටර්. හැබැයි මං උදේ ඉඳන් මුකුත් කාලා නම් හිටියේ නෑ. සමහර විට ඒකත් හේතුවක් වෙන්න ඇති. චුටකුම ඉන්නකෝ. අපි ආයෙත් ප්‍රෙෂර් බලමු චුට්ටක්. මට මෙහෙම ඉන්න තරම් මුකුත් අමාරුවක් නෑ මිස්. දැන් මුකුත් අමාරුවක් නැති වුණාට ඔයාට පේන්ට් වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න එපා අම්මා. ආවේගශීලී වුණාම එහෙම දේවල් වෙන්න පුළුවන්. ඔව් ડોක්ටර්. අම්මා මේ අපි වගේම සාමාන්‍ය විතර කෙතර ජීවත් වෙනවා. අනික එයා ප්‍රොෆෙෂනල් ඩ්‍රෙස් ඩිසයිනර් කෙනෙක්. මම නම් තාම ජොබ් එකක් කරන්නේ නැහැ ડોක්ටර්. අම්මා තමයි යාගේ ජොබ් එකෙන් හම්බ කරලා කෙතර දේවල් මැනේජ් කරන්නේ. මට තේරෙනවා. මොකද්ද ওই දේවල් අතරින් අම්මගෙන් කියන්නේ තියෙන වෙනස්කම? අම්මා හිතට දෙන දයක් හරි හිත සතුටු වෙන දයක් හරි වුණාම තාත්තත් එක්ක තනිම කතා කරනවා ડોක්ටර්. මොකද්ද ඉතින් ඒකේ තියෙන වැරද්ද? සෝරි ડોක්ටර්. මගේ තාත්තා නැති වෙලා. තාත්තා නැති උනේ මෑතකදීද? නෑ ડોක්ටර්. අවුරුදු 12කට විතර උඩදී. මොන වෙලාවද? තාත්තා හරියට බිව ડોක්ටර්. බීමෙම තමයි. එතකොට අම්මගේ වෙනස ඔයා අඳුනගත්තේ අදයිද? නෑ ડોක්ටර්. මට පොඩි කාලෙදිත් මේ වගේ දේවල් දැනුණා. ඒ තේ දවසල එච්චර ෆීල් දුන්නේ නැහැ. මෑතකදී විටින් විට මේ වගේ දේවල් වෙද්දී මගේ ඔළුවට ආවේ වෙන වෙන කල්පනා. ඔයා ඉගෙන ගෙදර කත් එක්ක කතා කරේ නැහැ. නෑ ડોක්ටර්. ගෙදරින් අම්මයි මායි විතරයි. අම්මා දිහා මිනිස්සු වැරදි විදිහට බලයි කියන බයටම මම මේ ගැන වෙන කාත් එක්කත් කතා කරේ නැහැ ડોක්ටර්. මට තියෙන්නේ පොඩි මානසික ආබාධයක්. මම දන්න තරමට මේක එච්චර බරපතල කාරණයක් නෙවෙයි. කොහොකටත් අපි හොඳ මනෝවෛද්‍යවරයෙක්ට අම්මව පෙන්නලා ඉන්නේ. හැම සෙනසුරාදාම ડોක්ටර් මනුප්‍රිය කොතලාවල මෙහිට එනවා. මුලින්ම අම්මව එක්කෙන්න එපා. ඔයා මේ ලියමන ડોක්ටර්ට දීලා මුලින් කතා කරන ડોක්ටර්ත් එක්ක. ඊට පස්සේ ડોක්ටර් වෙන්න ඕනේ දේවල් ඔයාට කියයි. අපි ඊට පස්සේ බලමු. ඔයා මේ ගැන කලබල වෙනවත් හිතන්නවත් යන්න එපා. අම්ම මේක හිතෙන්ම වාගත තත්ත්වයක්. හරියට කරන ට්‍රීට්මන්ට් වලින් බොහොම පොඩි කාලයකදී ඔක මග අර ගන්න පුළුවන්.
ඇහෙනවද ඔයාගේ දුව සින්දු අහනවා? ඇයි මගේ විතරක්? ඔයාගේ දුවනේ අශෝක. සිංහල සින්දු අහන්නේ. කලින් ඇහුවේ දොර වහගෙන. බැරි මිතර මං කිලි දොර ඇරලා ආවා. ඒ දන්නේ හදිසි මොයි જાති සින්දු අහන්න ගත්තේ? දන්නේ දන්නේ. තාත්තල දූලන්න. ඇහුවොත් කියයි. අතර මොකද වාසික වෙලා තියෙන්නේ? මම අපුදුම කතාවක් නේ අහන්නේ අශෝක. ඇත්තටම කියලා අහන්නේ මොකද දැන් මං කිව්ව බොරුව? මේ මා බලන් ඉන්න හොඳ වෙනස් කරන්නන්නේ මේ වාසිකය. හා. ඒ පාරේ මං ඔයාට කියපුවා. ඔය මට කියන්න පටන් අරන්ද? ඔයාගේ යූනියන් වල ප්‍රශ්න වගේ අරයට මෙයාට දාලා මේවා විසඳන්න බෑ අශෝක. ඔය සින්දු අහන්නේ ඔයාගේ යූනියන් ලීඩර් නෙවෙයි. ඔයාට ඉන්න එකම දුව. කියලා ලස්සන සින්දුවක් අහපු පළියට ඔයාට එච්චර දුර හිතන්න අයිතියක් නෑ වාසුකි. එච්චර දුර හිතුවේ කවුද කියලා බලන්න චුට්ටක් මේ කන්නඩ මේ සිස්සරට ඇවිල්ලා යන්නකෝ. නම් මම බෙදාගෙන කනවනේ. මෙහෙම කාමරයට ගෙනලා කවන්න මං එක්තෙන් වෙලාද? කන්දක් වගේ බත් එකක් බෙදාගෙන මගේ පස්සෙන් පන්න පන්න මට කවන්නේ. මොකෝ මං එක්තෙන් වෙච්චින්දද? නිකම් බොරු කතා කියන්නේ තුව කන්නම්මා. කන්න බඩගිනි තියෙන්න එපැයි මියුරු. ඒ ගින්න අම්මට හැදෙන එකක් නෙමෙයි. කරන්නේ කවුද කියලා බලන්නකො ළමයෝ. ඕකේ සද්දෙට මගේ ඔළුව අත්‍රි දෙනවා. අයියෝ තකරමකට ගහනවා වගේ. මේ වැඩකට ඇති කෝල් නෙමෙයි අම්මා.